අපි දන්නවා තැන් අමුතුය පැහැදිල් කරන්න ඕනෑ මේ දවසල දකින ශෝක ජනක පීඩාකාරී එමනැත්තං සිත් සසල කරවන දර්ශන. අපි දකිනවා ඉන්දන ගෑස් පෝලිංවල මේ රටේ ජනතාව මියනවා. මේරවිත මරණ සංඛ්‍යාව ට වාර්තාාව තිබෙන හැටියට දහයකට ආසන්න අසරණ අයිංසක ජනතාව ඉන්ද ගෑස්පෝලිින්ගවලමිය ිහිතියෙනවා ඒත්තකම අපි දකිනවා අධ්‍යවශයේ අවෂධ නැතුව රොවල් වල මේරට අයිංසක දරුවන් සහරෝගින් මේ යනවා. අපි දකිනවා කොසදින්න දරාගන්න බැරුව මෙ රටේ ජනතාව ගෙවල් ගවල් ගානයවෙල හිංඟා කනවා. ඒකම අපි දකිවා තමන්ට අවශ්‍ය හොරටික ැව මෙරටේ ගොවියෝ විලාපනගනවා. අපි දකිනවා තමන්ගේ මුහුදු ප්‍රැකියාව කරගන්න බැරුව මෙරටේ දීවරයෝ කන්න ලව කරනවා. ඒත්ත එක්කම අපි දකිනවා තම දරුවන්ට කිරිපිටි ටිකක් කරන්නන්න බැරුව රටේ මෞ්වරු සෝසුසුම් හෙළනවා. ඒකම අපි දකිනවා අරගල කරන තරනයෝ අයිතිවාසික මිල්ල ශිෂ්‍යෝ රැකෑ විරත තරනයෝ. රජ්‍ය මර්ධනයට ලක්වෙලා ආයුද පෙන්නවෙන් පැහැරගෙන යනවා. මේ විේ පසුමක් හැට තමයි යද ජනනීම කලාකරව වැටට ඔබාමුවට අභියවිත් කතා කරන්නේ. ඇතනම මෙම පීටනකාරි තත්ත්වයත් තුළ මෙ රටේ ජනතාව කබලෙන් ලිපට වැටල ඉන්න තත්ත්වත් තුළ මොකත් රනිල් ගෝටා මේ අසුද්ධ සන්ධානය. රට ජනතාවට දෙන විස්්ුව. මේ වෙනකොට මර්ධනය සහ රැවටි ලැර කිසිම විස්නුමක් මෙම පාලකයන් මෙරටේ ජනතාවට දෙන්න සූදනුවන් ඇති බවයි අපට පේෙන්නේ. අද වන්නකොට අවුම බලය පාවිච්චි කරන්න කියන ඒ නියෝගය අයටති පොලිස්ය සහ ආරස ගමුදා රටහි ජනතාව තරුණයන්. යිතුවස්ගමිල්ල සටන් කරන සියලුම නකොටස් මර්ධනය කිරීමට පණගරන්තියවා. එය කතුරේ පේදරතුරඩු ේසිද දකන්නේ දෙවද රතුරුව දක් පතතිිච සත්වයත්තමමා ද අපිටදගෙන හම්මවෙෙ. ඉතින් අපි ජනතාවගේ ආහන්නේ තවදුරටත් අපි මර්ධනය දරාගනසිිට යුතුද. එමනත්න් අපි පීඩනේ තවදුරට දරාගන සිට යුතුද. අපි පැදිලි යෝජනා කරනවා මේ ජනපීඩක ආණ්ඩුව රනිල් ගෝටා ප්‍රමුක මෙම චෞර ආණ්ලුව තව දුටත් මෙරටේ ජනතාවගේ ප්‍රශ්න විසිඳන්නට සමත් රජයක් නොයන බව. අපි දහන්නවා පසුගිය මැයි නමවෙනිදා මෙරටේ ඇතිවෙෙක්්ච ඒ ශෝක දැනග තත්වය. මහින්ද රාජපක්සගේ මැරකල්ලිය ඇවිත් මෙරටේ අහිංසක සට්නක් කරපු ඉතාම් පජාතන්ත්‍රවාදී අරගලයක් කරපු ගෝටා ගෝගම තරුණයන්ට පහරදිලා ඔංව පලවවා හැරියය භූමියෙන්. එදා ඒ වෙනකොට මෙරටේ ජනතාව පෙළගැල්ල හිටියා මේ දූෂිත පාලනය රාජපක්ෂ පාලනය සම්පූර්ණයෙන් භූමියෙන් ඉවත් කරන්න නමුත් ඒ අවස්ථාව ප්‍රයජන්ට අර්ගනිමින් තවත් මෙරට චෞර නායකෙක් වන රනිල් වික්‍රම් සිංහ ඔවුන්ගේ ආරස්සාාවට ඉදිරිපත්ව වා. මේඒ එතන තමයි හිතාන්නේ අපි දකින මේ වෙන සාරම්භච්්‍ය සධස්ථානය. අද මොකද වෙලා තියන්නේ. අදක පැත්තකින් මේරටේ මර්ධනය නායකයන් දෙදන එක පෙලට හිටගෙන මේ රටට ජනතාවට පීඩනනිල්ල කරට පටන් අරන්තියෙනවා. මැතිවරණයක් ගැනත කතා කරන්න. මෙරටින් නායක හිමිවරු ඇතුරු. ආගමික නායකෝ සීවිල් ක්‍රියාකාරීෙන් ඉල්ලා සිටේ සමස්ස ජනතාව සගම එක් වෙලා වහම මේ ප්‍රශ්නලට විහඳුවක් හැටකට ජනතාවට. අවස්ථාවත් දෙන්න තමන් කැමති රජා පත්්කරගන්න කියලා. ඒය අතර තුළ කාරයතුට තාවකාලක රජයක් බලට පච් කල සියනු පාල්ිමේන්තු පක්ෂෝල නියෝතිෝ ෝජනය කරන රජය ඇටති ජනතාවගේ ප්‍රශ්නතා විසඳලා මැතිවරණ එකට යන්න කියනක තව සියලුම ජනනායක ආගමිකනායකු ඉල්ලා සිටී. නමුත් ඒවුවට ගෝටා ප්‍රනිල්. කරමින් සිටින්නේ කුමක්ද. අද මතිවරණය කියනක සම්පූර්ණයම අපස්රදාලා. ඔවුන්ගේ පීඩාකාරී මර්ධනකාරී පාලනය මේ රටේ සම්පත් යකුණමින් මෙරරේ ජාතික සම්පත් සියල් සියල්ල ජාවානකාර පිටරටයියන්ට විකුණමින් අ ඔඋන් පාලනය පවත්තරෙන තත්වත් තම දාව හතින. ප නිසා අපි ජනීම කලාකර වැටිද. ජනතාවට සංවේදී ජනතාවගේ පීඩාවහඳුන්න ජනතාව සමග. හොේ සිටගන ටන කලාකාකරුව හට. අපි යෝජනා කරන්නේ නැවතවතාවක්. සියල්ම ජනතාවට අපි යෝජනා කරන්නේ. ඔබ තනි තනිවේ ප්‍ර්නට නුන් හොයන් යන්නප. අපි දකිනවා පෙටරල් පොලිංවල ගේෑස් පෝලිංවල නේක්ස්ථානවල කෙරිපිටි පෝලිංවල නාව ඉතාම වේදනාකාරී ප්‍රොකොපකාරි අවස්ථාවට පව පෙළම්බෙෙනවා වේදනව දරාගන්න බැරව. අපි ජනතාවගේ හිල්ලා සිත් නොමේ ේදාව මේ පීඩනය. එටම දරාගෙනීට බෑ තමයි. නමුත් අපිඒ පෞද්ගලික දුුම් සවායන්න යන් ගියොත් වෙන්නේ මේ රජයට නවදත් මරධන කාරී ඔවුගේ මර්ධනකාරී යන්ත්‍රය ක්‍රියාතිමක කිරීමට අවශ්‍ය පසුබිම සකස්කර දීම කොමණයි. ඇනි අපි කිය සංවිධානය වන්න. සංවිධානය වී මැර මේ ප්‍රශ්නයට අප රටේ මේ දැවෙන ප්‍රශ්නවලට මේ පීඩනයටට කිසිම විමක් අපිට ලබා ගන්න බෑංවිධානය වීමෙන් තොරව අපිට විදුමන්නෑ. ප්‍රචන්ටත්ය අවශ්‍යලතිනේ මර්ධනකාරී රජයට ඒ අවස්ථාව ඔන්ට දෙන්නපා. අපි එකමුතුව සංවිධානය වෙලා මහාමඇතිවරණ ලබාගන්න කරන අරදලය ඇතුළේ මහමඇතවරණය ලබා ගැනීම තුළින් මේ රටේ සමස්ත ජනතාවගේම දුක්ෂසුන්වලට විසදුන්සේ විය හැකි. පොදු ජන රජා බිහිකිරීම පමයි ප්‍රශ්නයට විුම සයාග හැක්කේ කියනෙ එකයි ජනීම කලාකරුවන් හැට අපි විශවාහ කරන නිසා පෙනී සිටින්නේ. එනිසා අපි අවසන වසෙන් ඉල්ලා සිටින්නේ. මේ මර්ධනය හලා දකිනවාගේම මේ පීදනය ෙලා දකිනවාගේම අපි ජනතාවගේ ආයචනය කරසිටින්නේ. අපි එකතු වෙලා සියලු රටේ ප්‍රධතිශසිී ජනකොට අස් සමග මහා බලයක් ගොඩන කලලා ජනලයක් ගොන්නගලා අපි මැතිවරණයක් ඉල්ලා සිටුවින් කරන අරගලය තුළින් මේ ප්‍රශ්නයට විතුම් හොමුක කියේ.